मम पैट्रिक प्रणांदु हलावत प्रादेशिक लेखन कोट्टासे आर्यगम ग्राम सेवा कोट्टासे तुल जीवत्तेन वसर गन्नावक गोवितं करन गोवि अपे तियेनवा कोलेलुलु अंगंगे संसदयक मे संगमयक ए संगमे ददरुव दयाले इन्नवा कोलेलुलु फलावर्ग वमन गोवि पौल 3811ක් मे 3811න් අද වෙද්දි මං හිතන්නේ 811 ගාව ඇති ඕනනම් පෝර මිටියක් දෙකක් අපි කියන්නේ රසායනික පෝර ඕනයි කියලා අපිට හරියන මොනවා හෝ පෝරක් මේ රටට මේ ගොවිතැන්ට ඔබින පෝරක් දෙන්නයි කියලා තමයි අපි ඉල්ලන්නේ මේකේ රජයේ කෘෂිකර්ම ඇමතිවරයා කියනවා ඕනතරම් පෝර තියෙනවා කියලා නමුත් අද වෙද්දි මෙතන මේ ඉන්න 100කට වැඩිය ජනගහනයක් ඉන්නවා මේගොල්ලන්ගේ සේරංගම එකතු කරුවක් පෝර මිටි 25ක් නෑ එකතු කරන්න මේ රජය පත් වෙලා තියෙන්නේ ගොවියන්ව පත් කරලා තියෙන්නේ තනිකරම මහපාට වැටලා පවුල් පිටින් වහ බීලා මැරෙන්න අද රුපියල් 170ට 180ට ගත්තු රසායනික පොහොර තෙල් පැකට් එක රුපියල් 400ට විකුණනවා එව්වා රජයෙන් කරනවද පිටින් කරනවද එහෙම නැත්නම් ආයතන වලින් කරනවද කියලා දන්නේ නැහැ ගොවියා අද හිටපු තැනට වඩා අන්ත අසරණ වෙලා අපිට කුලී වැඩකට යන්න නැහැ අපි ගාව මෙතන ඉන්න පවුල් ආශ්‍රිතව තව පවුල් සිය ගාණක් ජීවත් වුණා මේ රජය ආපු ගමන්ම දුන්න එක පොරොන්දුවක් තමයි මේ මහ ජනයට නිකම් පොහොර නොමිලේ පොහොර ලබා දෙනවයි කියලා ඒ කියපු රජයට අද රජයට යොමු වෙලා තියෙනවා ගොවියෝ මහා මගට බැහැලා දියව් දියව් පොහොර දියව් කියලා කියන්න සිද්ධ වෙලා තියෙනවා මම කියනවා මේ රජය හැම අතින් මාසමත් වෙලා තියෙනවා ආර්ථික ගොවිය මහ ජනයාගේ රටේ මහ ජනයාගේ සියලු අවස්ථතා සපුරාලීමට අසමත් වෙලා තියෙනවා මේ වෙද්දි මහ ජනයා මගට බැහැලා තියෙනවා අධ්‍යාපනික අංශයෙන් ගොවිය විදියට මගට බැහැලා තියෙනවා හැම අංශයක්ම මේ වෙද්දි දුර්වල කරලා මේ රජය අසමත් වෙලා තියෙනවා මේ වෙද්දි මම කියනවා රටේ ජීවනාලිය ගොවිය මේක රජයට අමතක වෙලා තියෙනවා මේක පැරණි මිනිස්සු කටකසන වට කිව්වේ නැහැ තව මාසයක් දෙකක් යද්දි ඔබතුමන්ලට අපිට රැක බලාගත්ත හැකි මේ බඩකින්නේ දුක් විඳින මේ අසරණ ගොවියෝ මේ වෙදී ආර්ථිකයෙන් ගොවියෝ අන්තිමේටම පහත තත්ත්වයට වැටලා තියෙනවා මේ කොහෙද තියෙන කාබනික පොහොරයක් කියලා මං දැක්ක ඊයේ පෙරේද මාධ්‍ය දිය කරලා පෙන්නනවා ගොවියෝ මේ පොහොරක කාබනික පොහොරක මේ වෙලේ රට විශේෂයෙන්ම කියන්න ඕන රට ආර්ථික අර්බුදයක තියෙන වෙලේ ගොවියට පොහොර සැපෙව්වේ නැත්තම් මීටත් වැඩිය මේ රට ප්‍රපාතයට වැටෙනවාමයි ගොවියගේ අතේ තමයි මේ රට තියෙන්නේ මම අවධානයෙන් කියනවා ඉල්ලීමක් කරනවා රජයට දැනට මේ ගොවියට මේ පොහොර සපයන වැඩේ හරි විදියට ක්‍රියාත්මක කරගෙන යන්න මොන ආර්ථික අපහසුතා තිබුණත් රට අන්තිම ප්‍රපාතය තියෙන එක ගැන කියන්න ඕනේ නැහැ ඔබ තම සංසල කාටවත් එකම ඉල්ලීම තමයි ගොවියට පොහොර ලබා දීමට කටයුතු සලස්වන්න රට ඉහළට ආර්ථිකෙන් ගන්න ඕන නම් අපිට ගෙදර යන්න නේද වෙන්නේ අපේ පවුල් පිටින් විනාශ වෙනවා නේද ඈ ඒකට කවුද වග කියන්නේ අපිට වෙන ආණ්ඩුවේ රැකියාවක් කරන්නයි බෑ एक महाभारत अभी महाभार गोटुकोल मिटिय विलावट पोहर नोलबीच गोटुकोल मिटिया मेक यम प्रमाणिकट पोहर लभिच गोटुकोल मिटिया मे वांगत पैतियन दी मिटी देखे विनस पहदिली एमनम मेकट पोहर इसराट संपूर्ण नतिवेलाम गिट पास मेके तत्व मीटवाटा बरपतल विनमें मिन्न मेकते कपी आंडोड़ किया मे प्रदेश गत्तोत्मे हलावत प्रदेश लंकावे फलावलिम सीयट हट्टावकट आसन्न प्रमाणयक रटट पला सपेन कलाप्यक्तमय मे ये गोविजनतावतमय अदमितने कतुला इन्ने मे पला वगाव कोमत्मे गोवियो करान्ने मिश्रव मेकट काबनिक पोरद्दानमा रसायन पोरद्दानमा मे वगाव पटंगन तेन्नी काबनिक पोहर बलिंग अब ईट पास मे वगाव इसरा अंड हट कोलटिक गंड कोलपाटट कोलटिक गंड लुकुकोलिया गंड लुकु दल गंड लसन दल गंड मेन मेकट नाइट्रजन अवश्य विनवा ये नाइट्रजन अवश्यता सपरे सपे गे गोवियो यूरिया बलिंग एन सा मे गोवियो दंग इलाने मे रसायन पोल कैगहन निम इंद आंड निर्देश करण सुदुसु पोहर मेघवि जनतावट दिंड कीलतम मेघव्यो किसा गोवियट पाड़क नोवेन विधिहट सार्थक अश्वन्न गंड पुलवेन विधिहट गोवियट धातु क्विंदिंट वेन्नति विधिहट ए अदाल पोहरटिक मेघवि जनतावट लबादेन्द कीला अभी बलकर्ल कीनम ईलकड़ अणिपत्ति गत्ताम
වගව හානි වුණාට පස්සේ අලාබු වුණාට පස්සේ වන්දිකවනවා කියලා මේ ආණ්ඩුව පොරොන්දුණා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මේ ගොවි ජනතාවගේ මේ පලා කොටු පිටින් අතහැරලා දැන් මෙතන මේ පලා කොටුව දැන් කපලා තියෙනවා. කපපේ ඊළඟට දැල්ල එනවා. දැල්ල ගණ්ඩ පොහොර නැහැ. අන්න එකත් එක්ක මොකද්ද වෙන්නේ? අසාර්ථක දැල්ලක් එනවා. ගොවියට පාඩු වෙනවා. මේ වෙනකොටත් වගාබිම් අතහැරලා තියෙනවා. වගාබිම් අතහැරපු ගොවියන්ට පූර්ණ වන්දි. ඒ වගේම තමයි හානි වෙච්ච ගොවියට අර්ධ වන්දි. මෙව තක්සේරු කරලා වහම වන්දි ගෙවන්න ඕන. උඹලට කෝටි 5ක් වටින එක වාහනයක් කෝටි 5ේ වාහන 227ක් ඇනොම් කරන්න පුළුවන් නම් උඹලගේ පස්ස පැත්ත තියාගෙන යන්න උඹලට වියදම් කරන්න පුළුවන් නම් කෝටි ප්‍රකෝටි කනම් උඹලගේ සුඛ විහරණය වෙනුවෙන් ඒ නිසා කරුණා කරලා මේ ගොවි ජනතාව අනාථ කරන්නේ නැතුව මේ ගොවියට වන්දි ගෙවපල්ලා. ඒ වගේම තමයි මේ ගොවියත් තව දුරටත් මහපාරට ඇදලා දාන්නේ නැතුව මේ ගොවියට වද දෙන්නේ නැතුව කරුණා කරලා උඹලා නිර්දේශ කරන පොහොර ලබා දීපල්ලා කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා. විසිල් ගහලා බැසිල් ගෙනාවා. බැසිල් ලාවට පස්සේ තෙල් මිල අඩු වෙනවා කිව්වා. බැසිල් හිටියානම් තෙල් මිල වැඩි වෙන්නේ නැහැයි කියලා කිව්වා. එහෙමනම් අපි කියනවා විසිල් ගහලා බැසිල් ගෙනාවා වාගේ දැන් එහෙමනම් කසිල් කසිල් ගහලා බඩු මිල අඩු කරපල්ලා තෙල් මිල අඩු කරපල්ලා ගොවියට පොහොර සානි ලබා දීපල්ලා ගොවියට වන්දි දීපල්ලා. අහිංසක ජනතාව මේ විදියට හෙම්බත් කරවන්නේ නැතුව පහපාරට බස්සන්නේ නැතුව කරුණා කරලා උඹලා පොරොන්දු වෙච්ච විදියට මෙරට පාලනය කරපල්ලා කියලා අපි ආණ්ඩුවට මේ වෙලාවේ බල කරලා කියනවා. උඹලට මෙහෙම කියලත් මේක ඇහෙන්නේ නැත්තම් උඹලට ඇහෙන විදියට උඹලගේ මන්දිර වට කරලා කොළඹට දහස් ගණනින් ගොවි ජනතාවත් එක්ක ඇවිල්ලා ඉදිරියේදී මේක කියන්න අපි බලාපොරොත්තු වෙන් ඉන්නවා. එතෙන්ද අපි කැන්දන් දෙපා කියලා රට පුරාවට දස දහස් ගණනින් ගොවි ජනතාව කොළඹට කැන්ද ගන්න දෙපා කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා මේ වෙලාවේ. මම නිමල් පතිරණ දදුර දයාල ගොවියන් පලාවරණ සංගමයේ ක්‍රියාකාරී සමාජිකයෙක්. අද අපි අපේ ගොවිබිම් වලින් එළියට ඇදලා දාලා තියෙනවා මේ ආණ්ඩුව. මොකද අපිට පොහොර කියන එක නැත්තම් මේ ගොවිතැන කරන්නට බෑ. මේ වෙනකොට අපේ සියලුම ගොවීන් අන්ත අසන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා පොහොර නැති නිසා. අපි මේ දැදුරුව දැලා ඉන්න ජනතාව රටේ පලා අවශ්‍යතාවෙන් 80% කම සම්පූර්ණ කරනවා. අපි දන්නවා අපේ ආහාර වේලට පෝෂ්‍යදායි ආහාර වේලට පලා එකක් එකතු කරත්තම මොන තරම් වැදගත්ද කියන එක. එතකොට අද මේ තත්ත්වේ නැති වෙමින් යනවා. මේ පොහොර නැත්තම් අපිට මේ පලා වගා කරන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා තිනවා වහාම අපේ ගොවියන්ට අවශ්‍ය කරන පොහොර දෙන්න කියලා. මේ ආණ්ඩුව බලයට ආවේ පොහොර නිකන් දෙනවා කියලා. හැබැයි අද වෙනකොට සල්ලි වලටවත් ගන්න පොහොර නැහැ. අපේ ගොවියෝ කවදාවත් පොහොර නිකන් ඉල්ලුවේ නැහැ. අපේ ගොවියෝ හැමදාම පොහොර අරගෙන ගොවිතැන් කෙරුවා. අපේ මේ 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 ප්‍රදේශයේ ඉන්න ගොවියෝ ගොවිතැන ගොවිතැන වෙනත් ආකාරයකින් සමාජයට ගෙනල්ලා දරුවන්ට රස්සා ඉල්ලුවේ නැහැ. වෙනත් සහනාධාරී ඉල්ලුවේ නැහැ. සමෘද්ධි ඉල්ලුවේ නැහැ. මේ ගොවියෝ පැය 18ක් විතර වැඩ කරලා තමන්ගේ ජීවිතේ සරු කරගත්තා. අද බලන්න මේ අවර තියෙන ගෙවල්. තාමත් හොඳට ගෙවල් දොරවල් හදාගෙන දරුවන්ට උගන්වගෙන මේ ගොවියෝ කාටවත් කරදරයක් නැතුව හිටියේ. හැබැයි එහෙම ඉන්න ගොවියන් අද මහපාරට ඇදලා දාලා තියෙනවා මේ පොහොර පස්ස නිසා. අපි ඒ නිසා ආණ්ඩුවට බල කරනවා මේ ගොවියන්ට සුදුසු පොහොරක් ඉතා ඉක්මනින් දෙන්න. මොකද දවස් 15කින් 20කින් මේක අස්වැන්න නෙලනවා. ආයේ අනිවාර්යයෙන්ම පොහොර අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ පොහොර නැත්තම් මේ ජනතාව මහපාරේ මැරෙන්නයි වෙන්නේ. ඒ විතරක් නෙමෙයි අද මේ රට විදේශ විනිමය නැතුව විභාගාතේ දුවනවා. අපිට වඩා දුප්පත් රටවලින් ණය ඉල්ලනවා. හැබැයි මේ ගොවියෝ විදේශ විනිමය උපයන ගොවියෝ අද මේ පලා පිටරට යවලා විශාල මුදල් විනිමය ප්‍රමාණයක් රටට ගේනවා. දැන් අද ඒක නැති වෙලා තියෙනවා. උඹලට කතා කරන්න පුළුවන් වුණොත් බලන්න අපනයන එළවලු අපනයනය කරන සමාගම් වලින් අද මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා විදේශ විනිමය අවශ්‍ය නම් මේ රටේ රටට පෝෂ්‍යදායි ආහාර වේලක් අවශ්‍ය නම් මේ ගොවි ජනතාව රැකගන්න. අද ගොවි ජනතාව මේ මහපාරට බැහැලා තියෙනවා. හෙට දවසේ කන්න නැති මිනිස්සුත් මහපාරට බයිනවා. ඒ නිසා අපි ආණ්ඩුවට ඕනෑකමින් කියනවා වහාම අවශ්‍ය කරන පොහොර ටික ලබා දෙන්න කියලා. ජපවාහන ගොවිජනය සටන් කරලා ගොවිජන කප
किताम कटी राजेट अवधारण कलाकानी उंबला दिन काबनिक पोर अट गिनाला दीपाल मेक अल महापोलवे क्रियात्मक विनोद अपने की आनी मेकिंग करंट पुलवा अट करला पल इट पास अभी काबनिक पोर उमेनो अभी अपीट काबनिक पोर गला महत्व मे गोविता करा एक मे बोर बोरू बलापुर मे मिनी उम्म इच्छा भंग तेरे पत्कर मे पालक अभी गेना पालक अपने मेहम करा අපි කරපු වරද මොකද අපි කවදාකවත් මිනිසුන්ට කරදරයක් නැතුව රටට කරදරයක් නැතුව මිනිසුන්ට කරදරයක් නැතුව අපි ජීවත් වුණු මිනිස්සු අපිට අද වෙලා තියෙන්නේ මේ පොලොව දිහා බල බල හූල්ලන්නේ ඒක නිසා ආණ්ඩුවට අවධාරණය කරලා කියන්නේ ඔය කියන රසායනික පොර නැතුව කරන්න පුළුවන් පොරක් අපිට හොයලා දෙන්න කියලා